දැන් මේ ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවලා තියෙන්නේ මොකද්ද? ඔගොල්ලගේ සංවිධාන ව්‍යුහය පොඩ්ඩක් කිව්වොත් නම පැහැදිලි. මම නියෝජනය කරන විදේශ බලකායේ සංවිධානය. අපි මේක අවුරුදු 10කට වැඩිය ලංකාව තුන ක්‍රියාත්මක වෙන සංවිධානයක්. මැති වර්ණ තුනකදී අපි දේශපාලන ක්‍රියාකාරී දේශපාලනට සම්බන්ධ වෙච්ච එකක්. මැති වර්ණ කොමිසමට පාව අපි පක්ෂයප බලය පදිංචි කරන්න දාලා තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි තව පිටික ඉදිරියේ සම්බන්ධව අනුගත වෙන්න ඉන්නවා තවත් සංවිධාන රැසක්. මෙවර මාමෙතිවරණදී සහාය දෙලා. ඔබතුමාගේ නම? මම සුභාෂණ සුබවික්‍රම, විදේශ බලකායේ සංවිධානයේ ලේකම්. ඒකම සභාපති කවුද? සභාපති නම් චිත්තක විජේසුර ලෝයික අපේ නීතිතුමා. එතකොට මේ මහත්මයා? මේ මහත්මයා අපේ නියෝජිතයෝ. අර මහත්මයා? සම්පත් ඒක නායක විශාන්. විශාන්. දැන් ඔබතුමාලා අර කිව්වනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත් කරන්නත් මැදිහත් වුණා, ගෝඨාභය මැදිහත් කරන්නත් වුණා. පොදුවේ රටට හරයක් වෙලා තියෙනවාද ඔය පත් කිරීම අනුව? විදේශගත සමිකයට සැලකිය යුතු දෙයක් වුණේ මේ එකපක්ෂක එක ආණ්ඩුවකින්වත්. හැබැයි විදේශගත සමිකය කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ උදව් කළේ 2010 උදව් කළේ යුද්ධය අවසන් කරපු කෘතගුණ සැලකීමක් විදියට. මිනිස්සු රට ඉදලා කාටද ඡන්ද දුන්නා ඒ වෙනුවෙන්. ඊට පස්සේ 2018 දී හිතුව මේ රට යම්කිසි සංවර්ධන තැනකට ගෙනියයි. මොකද ගෝඨාභය රාජපක්ෂ ගැන අපි දැනගෙන හිටියේ නෑ කොහොමද කියලා. ඉතින් අපි විශ්වාස කළා ඔහු මේ රට හොඳ තැනකට ගේනවා. මිනිස්සු අර පාරවල් වල පිටු රඳිනකොට, රට ලස්සන කරනකොට අපි මොකද අපි රටවල ඉඳපු අයනේ. මම වසර 18ක් ඉතාලියේ ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් මම දැකලා තියෙනවා ලෝකෙ මොන වගේද කියලා. අපි සෑම රටකම යුරෝපය ඇතුළට ගියාම මේ ලංකාවේ ගොඩාක් කාරියලා තියෙන පිටරට දැකලා නැති නිසා ලංකාව හොඳයි කියලා හිතන. ඇත්තටම මේ රටවලට ගියොත් මේ රට මොකද්ද කියලා ඉතින් පිරිසිදුක මතින් ගත්තා. අපි හිතුව ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා ඇමරිකාවේ ජීවත් වෙච්ච කෙනෙක් විදියට මේ රට යම් කිසි තැනකට ගෙනේ කියලා. අපි ඒ බලාපොරොත්තු තමයි තිබ්බේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂට රට නගා සිටවන්න පැහැදිලි උත්සාහයක් තිබුණා නේද? උත්සාහය තිබුණානේ ජනාධිපති කෙනෙකුට මේ රටේ කරන්න බැරි දෙයක් නැහැනේ. මම හිතනවා ඔහුගේ මේ පිටතින් දැකපු දේ ආරක්ෂක ලේකම් වෙලා හිටපු දේ නෙමෙයි ඔහු ජනාධිපති වුණාට පස්සේ අපි ඔහුගෙන් දැක්කේ. ඔහුට මොකද ජනාධිපති කෙනෙකුට මේ රටේ කරන්න බැරි දෙයක් නැහැ. මේ රටේ කිය කතාවට කියනවා ගෑණියෙක් පිළිමය කරන්න විතරයි මේ අවස්ථාවෙන් ජනාධිපතිතුමාට බලය නැත්තේ කියලා. ඉච්චර අවස්ථාවක් තිබුණේ එයා ඔහුගේ තුනෙන් දෙකක බලයකුත් තිබිලා. ඔහුට මේ රට හදනවා නම් හදන්න තිබ්බ හොඳම කෙනා තමයි ඔහු. හැබැයි ගෝඨාභය රාජපක්ෂට පවුලේ අභ්‍යන්තරිකව ඇති වූ ඉතාම පහත් පෙළේ බලපෑම තමයි ඔහුට විධිමත්ව රට ගොඩනගන්න ඉදිරියට පරිපාලන කටයුතු කරගෙන යන්න නොහැකි තත්ත්වයක් උද්ගත වුණේ කියලා නිහඬ පරිසරය තුළ සංවාදය වෙමින් තියෙනවා. මෙහෙමයි. නායකත්වයට පත් වුණාට පස්සේ කිසිම දෙයක් නායකයේ ඔහු ඒක નિયમિત දැන් මෙතන අපිට මෙම ආයතනය කියලා මේ ආයතනේ පරිපාලනය උට කරන්න බැරි නම් එතන ඉහාට ඔහුගේ දුර්වලතාවය නිසා මට මෙයා නිසා කරන්න බැරි වුණා, මෙයා නිසා කරන්න බැරි වුණා කියන එක ඒක නිදහසට කාරණාවක් නෙමෙයි. ක්‍රිකට් කණ්ඩායම නම් නායකත්වයේ බලතලම් වුණාට පස්සේ ඔහුට පුළුවන් පවුලද වෙන බලපෑම්ද බාහිර බලපෑම්ද මොනවද ඉන්නේ කියන කතාව නෑ. ඔහුට සියලු බලතල තුනෙන් දෙකක බලතල සහිතව දුන්නා. ඒක ඔහුගේ දුර්වලකම. හැබැයි මහින්ද රාජපක්ෂගේ නඩය විසින් හැම වෙලාවෙම අපේ ඡන්ද තමයි ඔබතුමාව බලයටපත් කරේ කියන ඇඟිල්ල දිගු කරමින් ඒ තුලම ඍජුවම මහින්ද රාජපක්ෂත් කරපු බලපෑම් වල ප්‍රතිඵලය තමයි මේ මිනිස්සයා අසාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙන්න එයාට නැවත පැහැදිලි තීරණ ගැනීමේ නොහැකියාවක් වර්ධනය වුණා. ඒ පිළිබඳව සමාජ සංවාදයක් වෙන්නේ නැහැ. දැන් ඔගොලු බලයටපත් කරන්න කරපු ඒ මිනිස්සයාව ඒ සම්බන්ධව ඒ මිනිස්සයා වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැහැ. ඉතින් කනගාටුදායක තත්ත්වයක් නේද? මෙහෙමයි. බලේ ලැබුණට පස්සේ අර විභාගෙ ලිව්වට පස්සේ ආයි පාඩම් කරලා වැඩක් නැහැ නේ. බලේ අපි උට දුන්නා. දුන්නට පස්සේ ඔහු දැනගන්න ඕනේ ඉතුරු වෙලට කියන්නේ. ඇත්තටම ඔහුගේ දුර්වලකම තමයි අපි දකින්නේ. හේතුව පවුලේ අනන්‍යතාවය පිළිබඳ ගැටලුවක් නේ එතන තියෙන්නේ. තමන්ගේ සහෝදරත්වයේ පිළිබඳ ගැටලුවක් නේ. එයා සහෝදරයෝ වෙනුවෙන් මෙන්න ඡන්දීන්නේ රට වෙනුවෙන්. රටේ මිනිස්සුන්ගේ අයිතිවාසික රටේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු රටේ මිනිස්සුන්ගේ දුක් මාංශය අපි ඇවිල්ලා ලක්ෂ ගණන් වේදන් කළා මිනිස්සුන්ගේ බලාපොරොත්තු. ඒවනේ නැති කලේ පවුලේ රැක ගන්න නම් එයා චන්දනු ඉල්ල ඉන්න ඕන. එයාට මේ මොහොතේ ක්‍රියාත්මක කරන්න බලය තිබුණා කියලා. අධිපති විධායක බලතල ඕනේ තිබ්බේ. ඒක බෙදලා තිබුණා නම් අපි කියනවා මේක කරන්න බෑ කියලා. එනකොට ඌට ඒක කිරීම සාර්ථක හැකියාවක් තිබුණ නැහැ කල්පනා කරගෙන ඉන්නේ.
සහ ඌට ඔහු වටා හිටපු පිරිස කාටවත් ලං වෙන්න අවස්ථාව දුන්නේ නැහැ. ඒක ඌ විසින් තීරණය කරන්න ඕන. දැන් අපි විදේශගත ශ්‍රමිකයෝ විදිහට කොරෝනා අවස්ථාවේ අපිට අඩුම ගන්න ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා හම්බෙලා කතා කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒ වගේ වෙලාවෙ හිටියේ කවුද ජයනාත් කොළඹ ගිහිල්ලා ඒ අපි ජීවිතේ දැකලා තියෙන මිනිස්සුක් වට කරගෙන හිටියේ. වට කරගෙන ඔවුන්ට අපිට කිසිම විදියක මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් කතා කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඒක ඔහුගේ නිවන. හැබැයි ඔහු ඒ තීරණයක් ගත්තා නේද ජනාධිපති ලේකම්ව ඉවත් කරලා. ඔය ඔය කියන ගැටලුවේදී ජනාධිපති ලේකම්නේ ඕකේ ප්‍රධාන සාධකයක් උනේ ජනාධිපති ලේකම්ව ඉවත් කරානේ මිනිස්සයා. මම නැවත නැවත කියන්නේ මේ ආයතනයේ පරිපාලනයට කවුරු පිටින් එනවා නම් මේ පරිපාලනයේ මූලිකය තමයි වගේ කියන්නේ. ඒ අවස්ථාවට මොන දෙන්නේ කියන්නේ ඔහුගේ දුර්වලකම හේතු ඔය වගේ දහහක් දේවල් හේතු තියෙන්න පුළුවන්. මොන හේතුව තිබුණත් අවසාන වශයෙන් ඔහු ජනාධිපති නිසා ඔහුට හැකියාව තියෙනවනේ මේ සියලු දේ පාලනය කරගන්න. රටක නායකයෙක් කියන්නේ ඒකනේ අපි මේ කෝටි දෙකකින් එක්කෙනෙක් තෝරගන්නේ. ඒ කෝටි දෙකක ජනගහණයෙන් එක්කෙනෙක් තෝරගන්නේ ඔහු දක්ෂයෙක් කියන්නේ. දැන් බලයටපත් කරන්න උදව් වුණු ඔබලාම අරගලය කරා කිව්වනේ. හැබැයි බොහෝ වෙලාවට අරගලය වෙනුවෙන් පෙනී ඉන්නේ වෙනත් පිරිසක්. දැන් ඒගොල්ලෝ ඡන්දෙටත් එනවා. ඒගොල්ලගේ ජනාධිපති අපේක්ෂකයෙකුත් ඉන්නවා. දැන් අරගලයේ ඔයගොල්ලෝ කොතනද හිටියේ? ඇත්තටම මේක ආරම්භ කරන්නේ මොකද ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයව අපිට රටට ඒ කියන්නේ මේ සුදුසු නැහැ කියන තේ තීරණය ගත්ත වෙලාවේ ඒක මම හිතන්නේ සංවිධානාත්මකනේ පුද්ගලය සොයනවම අරගලයක් පටන් ගත්තා. ඒ පළවෙනි දවස් අපි ළඟ සියලු සාක්ෂි තියෙනවා. ඒ ආරම්භක තැන ඉඳලා අපි මෙහෙවන්න කියන්නේ අපි අරගලයට සහභාගී වුණා. එතකොට මම හිතන්නේ එතන අරගලේ අරමුණ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීම. එතනින් පස්සේ විවිධ අරමුණු ආවට අපිට ඉතින් හැම දෙයකටම සහයෝගය දෙන්න බෑ. හැබැයි මේ මොහොතේ අපි ඔක්කොම එකතු වුණා රටක් විදියට. ඔය කවුරු මොනවාකත් කවුරුත් ඉගෙන ස්වයංව පුද්ගලිය එක තිරපත් වෙලා තමයි ඔය පොහොට්ටුවේ මේ වෙලාව ගැන කුඩුකාරයෝ කිය ගංජකාරයෝ ඉතින් යම් කිසි මිනිස්සු පවත්ගෙන යාමට ඉන්න සම්බන්ධ වෙන්නේ නැති. හැබැයි කාගේවත් නායකත්වයක් තිබුණ නැහැ. ස්වයංව තමයි අන්තිම දවසේ මිනිස්සු ඇවිල්ලා කවුරුත් සල්ලි දීලා හරි මේක වෙන සම්මුඛ වෙන්න ඉඩපත් වෙනවා මේකට. ඒක තමයි.